අයිබුවන් වාසනාව සුබ දවසක් වේවා. එමනම් හැමෝම ඉල්ලනවා මේ සුජීව ගැන. මේ කතාව කොහොම කියන්නද බන්දා ඒත් කියන්න සිද්ධ වෙනවා. තේරුණාද? අප්‍රිය සහගත කතාවක් තමයි. ඒත් කරන්න දෙයක් කියන්න සිද්ධ වෙනවා. මේක ළඟම ඉන්න හිටපු හිතවතෙක් තමයි මේ කතන්දරය කියන්නේ ලස්සනම දන්න. මේ කට්ටියෙන් ඇහුවොතින් මේ කට්ටිය කියන්න තිර තිර බොහොදුරට. අපේ රටේ තියෙනවා එක එකෙන් එක එකේවට ආසයි. තේරුණාද? ඒකනේ කියන්නේ ඇවිල්ලා සමලිංගිකතාවය නීතිගත කරන්න කියලා විතරලා. ඉතින් ඔන්න ඕවා තියෙනවා. ඒකින්ද මේ වලත්ත ගෑනුත් ඉන්නවා එක එක බොහොම දේවල්ට ඇබ්බැහි වෙලා. තේරුණාද? හාමුදුරු ගොල්ලන්ට කියන්නේ මේ හාමුදුරුනේ පරිස්සම් වෙන්න. පරිස්සම් වෙන්න කියන්නේ තට්ටෙට බොහොම කැමති කාන්තාවෝ ඉන්නවා. තට්ටෙන් මාර කෙලියක්ලු කියන්නේ කරන්නේ. ඒක මට කියන්න බෑ. තේරුණාද? ඒකෙන්ද තට්ටෙන් බොහොම පරිස්සම් වෙන්න තට්ටේ තියෙන කට්ටිය. මේවට ලොල්ලිවු ගැහැණු ඉන්නවා. ඒ වගේ ගැහැණු කෙනෙක් තමයි මේ කියන්නේ. අනේ මන්ද කොහොම කියන්නද කියලා නොකිය බෑ. නොකෙබොත් ඕගොල්ලෝ කියනනේ මෙවත් කියලා කිව්වා කියලා වෙල්ලා. මේ කාන්තාව හරි දක්ෂයිලු ඇට උරන්න. තේරුණාද? අනික ඊට පස්සේ ඇවිල්ලා ඉන්සයිඩ් එක නෙවෙයි බැක්සයිඩ් එක නු කැමති. ඉතින් තමන් ගත්තු මිනිස්සයා මේකට කැමති නැත්තම් ප්‍රශ්න. ඔබ ධම්මදී පංකොක් කළාට පොලිසියට කියලා කාන්තාව ඇරිති දානවා. සර් මට මේ මිනිහත් එක්ක ඉන්න බෑ. මේ මිනිහා කියලා මට මේ විදියට ඉන්න කියලා. මං කැමති නෑ මේ විදියට ඉන්න. ඒකින්ද මට ඩිවෝස් එකක් ගන්න ඕන නඩුවක් දාලා දෙන්න නැත්තම් අයින් කරලා දෙන්න කියලා. අන්න ඒ වගේ කාන්තාවක් තමයි මෙයක්. ඒකින්ද පළවෙනි එක හරි ගියෙත් නෑ, දෙවෙනි හරි ගියා, තුන්වෙනි හතර එකක් තරම් බැලුවා. හතරවෙනි එක හරි ගියෙත් නැතිව තමයි ඌවත් ඝාතනය කරලා දැම්මේ. ඔන්නෝකයි தත්තේ. ඒකින්ද මේ වගේ ගෑනුන්ගෙන් පිරිමි පරිස්සම් වෙන්න. ඇයි ඒ? කියන්නෙත් නෑ මේක කරපම් කියලා. ඊට පස්සේ ඒක දෙකරුවර පස්සේ තමන්ට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. ඒකින්ද මේවා කියන්නේ උණ්ඩරි දෙන්න නෙවෙයි, තමුන්ල පාඩමක් ඉගෙන ගන්න. ඒක තමයි යථාර්ථයේ නියම සිද්ධාන්තයේ වෙන්නේ. එතකොට අපි දැන් මේ විදිහට ඝාතනය කරන්න තමන් ආදරය කරා, තමන් ඇසුරු කරා, මුදල් ගත්තා, ලාභ ප්‍රයෝජන ගත්තා, අවසානයේදී ඝාතනය කරා. මේ වගේ තිරිසන් යුග කාලෙන් කාලෙට තිබුණා. තේරුණාද? ඒ වගේ කාලයක් තමයි තවත් කියන්න හදන්නේ. ඔබ දන්නවා 88 89 වෙනකොට මේ රටේ කොච්චර බීසණයක් තිබුණාද කියලා. එතකොට මේ රට පාලනය කරේ මේකේ ශ්‍රීමතාවසෙන් හිටියපු රණසිංහ පේමදාස මහත්තයා ගැන තමයි මේ ටික කියන්න සිද්ධ වෙන්නේ. රණසිංහ පේමදාස මහත්තයා ඒ වෙනකොට මේ රටේ බලය තියාගෙන මිනිසුන් මිරිකල දඩු කඳුවේ ගහලා ජේසුආගේට ඇන ගහලා මිනිසුන් හිර කරලා තියාගෙන හිටියේ. කතා කරාද වෘත්ති සමිති කතා කරාද නායකී කතා කරාද ඝාතනය කරුවා. මේ බොරු නෙවෙයි කියන්නේ. ඒ වගේම ඇවිල්ලා තමන් බලේ ඉන්න ඕනේ ඉඳා කාලයක් තිස්සේ ඉන්න නායකයන්ව මෙන්න මේ විදිහ තමයි ඝාතනය කරේ. පැහැදිලිව මම කියන්න. ඔබ දන්නවා ජීආර්ගේ නෑදෑකමක් තිබුණා, මෙව්වකට තිබුණා උපාලි විජේවර්ධනට. උපාලි විජේවර්ධන ඊට පස්සේ අගමැති හරි ජනාධිපති හරි වෙයි කියලා හිතුවා රණසිංහ පේමදාස මහත්තයා. ඒකින්ද ඔහුව ඝාතනය කරා කුමන ක්‍රමකින් හරි. දෙවනුව ඊට පස්සේ රටේ බලය අල්ලගෙන ආව රෝහණ විජේවීර. රෝහණ විජේවීර සහෝදරයව ඝාතනය කරා. ඊට පස්සේ විජේ කුමාරතුංග බලය අල්ලයි කියලා හිතුණා
මෙව කරයිද කියලා දුනා විජේ කුමාරතුංගව ඝාතනය කරා. ඊට පස්සේ රංජන් විජේරත්නව ඝාතනය කරා. පේමදාස මහත්තයා කියන්නේ මන්ත්‍ර ගුරුකම් වලට මිත්‍යාවට බොහොම ඇලුම් කරපු කෙනෙක්. ඒකින්ද දෛවත්වය කිව්වා මෙයාට ඔබව ඝාතනය වෙනවා, ඔබට මාර්කපලයක් තියෙනවා, මේකෙන් බේරෙන්න නම් කන්‍යාව 7 දෙනෙක් බිලි දෙන්න ඕන කියලා. ඔබේ කාලේ ඔබට මතක නැත්තම් මතක ඇති දන්නවා ওই කතාව ප්‍රසිද්ධ වෙලා ගියා. ගින්නක් නැතු උදුමක් නගින්නේ අනිවාර්යෙන් ගින්නක් තියෙන්න ඕන. කට කතාවක් කියන්නේ ලේසියෙන් ඒකේ සත්‍යතාවයක් තියෙන්න ඕන. ඒක හොඳට හොයලා බලන්න. ඒකින්ද කන්‍යාවන් 7 දෙනා බිලි දුන්නා අන්නේදා. ඒවා කිසිම තැනක සටහන් වෙලා බිව්ව කරන්නේ නැහැ. කතාව පමණයි. ඇත්ත. හැබැයි වෛද්‍යරට තරදුනා එක්කෙනෙක් කන්‍යාවක් නෙවෙයි. මෙන්න වැරදුණු තැන. ඊට පස්සේ මොකද උනේ? දුන්න බිලි පූජාව වැඩේ වැරදුනා. මේ 4 දිනාම ඝාතනය කරත් දෛවන්දේව කියලා තිබුණා වියන්නේ නම తీර කෙනෙක් තමයි ඊළඟ ජනාධිපති වෙන්නේ කියලා. මෙයා හිතුවා එකත් එකදම උපාලි විජේවර්ධන වෙන්න පුළුවන්. එකත් එකදම රෝහණ විජේවීර වෙන්න පුළුවන්. එකත් එකදම විජේ කුමාරතුංග වෙන්න පුළුවන්. එකත් එකදම රංජන් විජේරත්න වෙන්න පුළුවන්. හැබැයි ජනාධිපති උනේ පේමදාසගේ ඝාතනයෙන් පසුව. දීවිජේ විජේතුංගයි කියන එක මතක තියාගන්න. එහෙමනම් මේ ඔක්කොම සමතුලිතතාවයක් ඇති වෙනවා, සමානතාවයක් තියෙනවා, ගාන්ට බැලන්ස් වෙලා මෙන්න මේ සිදුවෙච්ච දේ. මේවා බොරු නෙවෙයි, ඇත්ත සිදුවීම්. එදා තමන්ගේ බලේ රැක ගන්නට කී දෙනෙකු ඝාතනය කරාද? තමන්ගේ මේ කේදරකම බලයට තියෙන ඈ අන්නේ වගේ තමයි සජිත් මහත්තයත් මේ බලයට පුදුම කෑදරකමක් තියන්නේ. ඒ කෑදරකමට ඕනම දෙයක් කරයි. ඒකින්ද ඕනම අහිකුන්ටේ කුගුව පක්ෂයට ගනි. එහෙනම් පක්ෂයට අරන් නැද්ද? අරගෙන තියෙන්නේ ඈ. පහටනේ චම්පික කියන්නේ මොන තරම් බැනෝ මිනිහෙක්ද සජිත්ට? ලැජ්ජ නැතුව දැන් ගිහිල්ලා අන්න බුදිනවා. ජයසිරි ජයසිරි කියලා කොච්චර බැන්නේ මිනිස්සුද? අන්න දැන් ගිහිල්ලා ලගියෝ. තේරුණාද? ඒකෙහිඳ මේ මිනිස්සුන්ට ඕනේ රට හදන්න නෙවෙයි, මේ මිනිස්සුන්ට ඕනේ බලයේ ඉන්නයි, බලය රැක ගන්නයි. ඒකෙහිඳ රට හිඟන්නට ගියක් කමන්නේ, හිඟන්නු රටේ හිටියත් කමන්නේ. මේගොල්ලන්ට ඕන දේ මේගොල්ලෝ කරගන්න මේ තමයි කරන දේ. ඒකෙහිඳ ආදරණීය අම්මේ තාත්තේ, ඔබ මොහොතක් හිතන්න මේවා අහනවා නම් සබහ දහමෙන් නිසි දනුවන් දෙන ඕනම කෙනෙකුට සබහ දහමෙන් තමයි අනුර කුමාර සහනායකව ගෙනාවේ. මං කියන්නේ පණ්ඩුකාභය කියලා මාමල 9 දෙනාගින්ම බේරිලා බේරිලා ඔහු ආවා. ඒ වගේ තමයි අනුර කුමාර සහනායකව ඝාතනය කරන්න හැදුව ඇදුවා. හරියේ නෑ, ඔහු රජකමට පත් වෙනේ හිඳයි ඔහුව බේරුනේ කියලා මතක තියාගන්න. ඔහුව බේරුනේ ඔහු රජකමට පත් වෙනේ හිඳයි. මේව බලාගෙන ඉන්න බැරි තවත් එවුන් ඉන්නෝ නම් අර මාමල නම දෙනාට මොකක් වෙයිද කියන්න අපි නම් දන්නේ නැහැ. ඈ මිනි මරාපුවා තියනවද? හොරකම් කරපුවා තියනවද? වංචා කරපුවා තියනවද? කොමිස් බදු ගහපුවා තියනවද? අයිතාලෙස මුදල් හම්බ කරලා තියනවද කියලා අපි දන්නේ නැහැ. ඈ මාමල 9 දෙනායින් එක මාමා කෙනෙක් බේරෙයි, අනිත් මාමලා 8 දෙනෙකුටම කන්න වෙයි. තේරුණාද? ඒ කියන්නේ මේ රටේ අධිකරණයක් තියෙනවා, නීතියක් තියෙනවා. හැබැයි 88-89 නම් නන්දා මාලිගේ සින්දු මතක් වෙනවා. නීතිය තිබුණට වැඩකුත් නැහැ, විනිසුරුකියක් වැඩක් නැහැ,
අපේ දරුවෝ ඝාතනය කරා. ඒවට නීතියක් තිබුණ නැහැ, සාධාරණ කිසිට උන්නේ නැහැ. තේරුණාද? ඒකින්ද එදා ওই නීතිය තිබුණ නැහැ. ওই අධිකරණය තිබුණෙත් නැහැ. එහෙමනම් මැරිච්ච මිනිස්සුන්ට කෝ නීතිය? රත්තවාදීද? ඈ? ගෙදර තමන්ගේ පුතාව පානදුරේ පොලිසියට අරන් ගියාට පස්සේ පින්වත්තේ නන්දන අයියාගේ අම්මයි තාත්තයි යනවා පොලිසියට පුතා බලන්න. දෙවනි දවසේ තුන්වෙනි දවසේ ගිහලා අනිත් දවසේ යනකොට අම්මවයි තාත්තවත් ඝාතනය කරනවා පානදුර පොලිසියෙන්. මේවා සාක්ෂි එක්කම තියෙනවා. අන්නේ යුගයක් තමයි ආදරණීය අම්මේ තාත්තේ මේ රටේ බලේ විරුමෙන් කෙරුවේ. හැබැයි මත තියාගන්න, අනු කුමාර සහනායකගේ ජනාධිපතිවරයාගේ යටතේ මේ රටේ නීතිය ක්‍රියාත්මක කරනවා. මේ රටේ නීතිය අපි කාටත් එකයි. විනිසුරුන්ට බලපෑම් කරන්න බෑ. හැබැයි 88-89 විනිසුරුන්ට බලපෑම් සිදු වුණා. පොලිසිය මිනී මරනවා නම් කාටද ගිහිල්ලා පැමිණිලි දාන්නේ? එදා ජීවිතේකට බයි අපි හැංගිලා හිටියේ නෑ. ආමිකර පොලිසියට බයි අපි හැංගිලා හිටියේ. ගෙවල් වල ඉන්න දරුවන්ව කලගොයි වගේ එළියට අරගෙන කකුල් දෙක ගැට ගහලා ජීප් එකේ ගැට ගහගෙන පාර දිගේ ඇදන් ගියා. ලෙලි ගහලා ලෙලි ගැහිලා මැරෙනකම්ම ලෙලි ගැහිච්ච මිනිය ගෙනල්ලා තමන්ගේ අම්මට පෙන්නුවා, අම්මේ මේන් උඹගේ පුතා කියලා. මොකක් කරාද? මහ බැංකු මංකොල්ල කෑවද? වංචා කරාද? බදු වල කොමිස් ගැහුවේ ඒවා මංකොල්ල කෑවා කියලාද? නෑ. පෝස්ටියක් ගැහුවා කියලා, පිකටින් එකක් ගියා කියලා. මෙන්න යුගයේ ඒකෙන්ද බලේ රැකගන්න මුන් ඕනම දෙයක් කරයි. පරිස්සම් වෙන්න, මේ රට බේරගමු, ජී ජාතිය බේරගමු, අපේ දරුවන්ව බේරගමු. ඒකෙන්ද සජිත් මහත්තයත් ඕනම කූතාඩියකුව තමන්ගේ පැල ඇතුළට දාගන්නවා. තමන්ට බලේ තියාගන්න ඕනේ හින්දා එයා බයේ වෙවුලනවා. දැන් එයා බලේ බයේ වෙවුලනවා. ඇයි ඒ? අයියෝ, මෙච්චර ආපු චාන්ස් එක නැති වෙලා ගියොත් මොකද කරන්නේ? ඒකින්ද ඔබගේ උත්තු දෞදියක්, ඔබගේ උත්තු දෞදියක් කියලා මෙන්න මෙයා කරනවා. හැබැයි ස්වභාව ධර්මය මේ රටට බලපානවා. ඒකින්ද ආදරණීය අම්මේ තාත්තේ, ඔබගේ ඡන්දය අනිවාර්යයෙන්ම අනු කුමාර දානක සහෝදරට ලබා දෙන්න. ඔහුව මේ රටේ ජනාධිපති කරමු, ඔහුව මේ රටේ නීතිගරුක පුජ්‍යලයා කරමු, එකම රටේ පුරවැසියා කරමු. ඒකින්ද ඔබට කියන්නේ මේ රටේ නියම නීතිය ක්‍රියාත්මක වෙන්න නම් මේ වගේ ජනාධිපතිවරයෙක් ඉන්න ඕන. 22-21 වෙනිදාට ආදරණීය අම්මේ තාත්තේ, ඔබ ගිහිල්ලා මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න, ස්ථාවරත්වයක් ඇති කරන්න, මේ රටේ දුප්පත්කම නැති කරන්න, මේ රටේ දරුවන්ගේ අනාගතය හදන්න, ඉදිරි අනාගතය හදන්න, මේ රට දියුණු කරන්න අනු කුමාර සානායකට ඔබගේ මනාපය ලබා දෙන්න කියලා ඉතා ආදරෙන් ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම සුබ දවසක් වේවායි කියලා.